දෝෂනය ංචාව නනාස්තය ආක්‍රයම් කතා සහ ආකාරයක්ක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවෂන් ටෙලිවකයා දැෑන්. අදලියන්නේ තුන් සය විසි හතරවැනි ටෙලිවැැක්කේ. අපේ රටේ දේශපාලනය සහ රජේසේවේ යෙදෙන්න්න අත්ද ඕන කරන ප්‍රධහනතම සුදුසුකම ගැන ියලම ටෙලිවැැකි ආරම්භ කරට හිතුවේ නේද. එදාම මේ අපේ ගැමි වහරි හරිපූරු කිය මනක් දෙබෙන. ඒක තමයි මේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලනේද. ඒ කතාාවත් පොඩිත්තක් අහලම මෙයාම් උනේද ගමේ ලොක්ක මහමුදලේ. හොදගේ පොල්වත්තෙත් පොල් අතුරු දහන් වෙන්ට ගත් අනේද ඔය දැන් මේ ෘෂිකර්ම ඇමතීගේ මේ රිලාවහෙම කාල අනෙවෙයි හොඳේ මේ හොරකම් කරන නිසා තමයි පොල් නැතිවෙන්ට පටන් ගස්තේ තින් මහමමුදලි ගමේ හැමුවෝමම ගෙනල්ල අවවාද කලා න්තිමට තමයි දැනගත්තේ පොල් හොරකම් කරන්නේ කාන්තාවන් කණ්ඩායමක් කියලා කොච්චරකිව්ත් හරිගේ නෑ පොල් හොරකමේම එනවාම තමයි. ඉතින් අන්තිමට මහමුදලී මුදලිකමත් අමතක කරලා මරු වැඩක් කලා. අමූ නිර්වස්ත්‍රාවෙන් පොල්වත්ත පුරා දක් ඇ. දිට ගත්තා කාන්තාව මොක දෙකළේ පොල් හොරකම පැට්ටකති කියලා සසීකඩ දිව්වනේද ඉතින් ඒ නිසා තමයි ඔය කතාව හැදුනේ මේ ලැජ්ජා නැතිකම මහමුදෙලිකමටත් වඩා ලොකුයි කියලනේ දාය පොල් හොරකම් කරට කවුරුත්තාවේ නෑ දැන් මේ අද ඒක අපි මෙන්න මෙහෙම වෙනස් කර ගමු කුණේද. ලැජානැතිකම මන්ත්‍රීකමටත් වඩා ලොකුයි කියලා හොඳේ ලැජා නැතිකම මේ නියෝජ්‍ය රාජ්‍ය ඇමතිකම්වලටත් වඩා ලොකුයි කියලනේද. ලැජ්ජා නැතිකම අධ්‍යක්ෂ ජනරාල්කමටත් වඩ ලොකුයි කියලා අපේ රටේ දේශපාලනක්ින් ලෝකටම ඔය සහර දේශපාලන න්‍යායන් නේද හඳුන්වල දීලා තියෙනවා. එනිසා මුලින්මි ඔය අපේ දේශපාලනක්නින් සොයාගත්ත න්‍යායන්ඒ සමහර තියරි කීපයක් මතක් කරලමයි මුහොදේ එක තමයි ඔය බෙගොනමික්ස් තේරිය මට පෙරියලා තියෙනවා. එකඇනේ තමිල්ලාඩුවේ යාචෙක්කෙකුගෙන් හරි කමක් නෑ සිංගමන් ඉල්ලි මනිකනුත්නෙමයි ටයිකෝඩ්දාගෙන් හිගමනේ යා මහරද මේ තේරිය දැන්මේ අවුරුදු හැට හැත්තාවක් තිස්සේ පවිච්ිරන හරි පරණයි ඒ ගෞරවෙෙහි පූර්ණ ගෞරවේ ලෝක දේශපාලනය තුළ අපේ උන්ද ලට තමයි හිමිවෙන්න හොදේ ඉල්ළංඟට දෙක්ක එකට ක කියෑනන්නේේ විකොනමික්ස් තිේරිය අහු වෙන ඕනම දෙයක් විකුණගෙන කනවා හරිද ඉන්දියාවට චීනයටට මාල දිවයින්නට බංගල දේශයට ඔය ඕන රටකට ඇමෙරිකාවට නේද අවවිච දෙ තරංගිට විකුණාන්නේ හරි මේ තීරට මාර දක්ෂ සෙට්ටකත්තමයි අපේ මෙහෙඉන්න දේශපාලක්ඥව සහ සමහර නිලධාරෙන් හරිද එතකොට තු වනි රය මෙහෙම දැන් මේ හිංගාකාල රාජදේපල විකුණලා ඉළඟට පසුව මේ උන්දලා ඔක්කොම එකට එකතුවෙලා හොරාකනවා අපි ඒ තේරිටිකයන්නේ හොර නොමික්ස් කියලා මේකත් වැඩියම්ම ලෝකේ තියෙන රටවල් අතර අපි ප්‍රමුකයිොඳේ හොර නොමික්ස්ලලා අර්ද? හොරා කෑම ඉළඟට හතරවෙනි න්‍යාය හතරවෙනි තිේරී හරිද පච්ච ඇදබෑම දිරේ කටේ ගෑවෙනි නැතුව රෙද්දිී නැතිවම බොරුකීම හරිද මේ පච්ච ඇදබෑ මේ තිරී අපි මේ පච නොමික්ස් කියලා නම් කරගමු නේද ඉළඟට පස්වන න්‍යය පස්වන තිීරියත් අපේ උන්දලගම තමයි හොදේ පශ්චාත්භාගේ කසාගන්ට නියපොත්ත නැති තරමටම ගෙවි ලගිල්ල ඒ තරමටම නයවෙලා ගත්ත නයි ගෙවා ගන්ටත්බෑත් තව ගොඩ ගහෙනවා ඒත් පම්පූරිගහනවා මාර උජාරු කතා කියනවා. ඒකට අපි කියමු පම්පෝරි නොමික්ස් කියලා. පම්පෝරි නොමික් හොේ දැන්යේ වගේ කතාවක් ඇහුණා ඒක ඇහුනේ මුදල් රාජ්‍යාමාතය ශහන් සේමසිංහගෙන්. අහල බලන්නකු. ජාත්‍යන්තරය ආර්ථකය කළමනා කරණය කිරීමේදී. මේ අය වලින් පීඩාවට පත්ච්ච රටවල්සා ආර්ථිකය කඩාවැටීම තුළ උදාහරණයට ගන්න ලංකා. කඩාවැටීමටත් ලංකා උදාහරණකට ගත්තා ඒවගේම නැමත නැගිටීමක් සිදුවීමේදීත්? ඒ අරගෙන ගියපු කැපවීම සහ ජාත්‍යන්තයටගත් එක්ක සහයෝගෙන් කටයුතු කිරීම නිරන්තරයෙන්ම උදාහරණයක් හැටියට හැම ජාත්‍යන්තර කාණ්ඩයක් තුළම අපිව ලක්කර. දැන් ලෝකට වෙන වැඩ නැත්තම් හොඳයිනේද. මාර නැගිටිල්ල. අපි ගෙවන්ට තියෙන සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොල බිලියන අසු හතරයි හරිදත්තප පහක් ගෙවන් විදිහන්න ඇතුව ඉන්නන්නේ දැ. දැන් ඉරියේදී නය ලැබුණහම මේ ණයකන්ද? ඇමරිකානු ොල බිියෙන අනුව පනි නො හරිද අපි නැගිට ලද මෙච්චර්ලොකුණයක් හික් නෑ නිසා බිින්දුවටම වැටිලා අයේ නය ඉල්ලගන්න කෑම නැගිටීමක් ලෙස දකින්න ලෝකයේ කාට හරි පුළුවන්කමත්තියනොනං ආර්ථික ඔස්ථාර්ලට ඇත්තටම අපේ වගේම සෙට්ට එකක් තවකො හැරිඉන්නවා හොදේ මේ තමයි අපේ දේශ පාලලක්ින්ගේ පම්පෝරි නොමික් සහ පච්ච නොමික්ස්වලට හොඳම උදාහරණ හරිද ඒවගේමයි අපි දැක්ක අරමේ කොරෝනාවට මුට්ටිගන්ගේ දාපු පවිත්‍රදේවින ඊඒ කියනවා ඒකට අපිට කියන්න වෙන්නේ මේ ඇමතිකම මේ ලැජ්ජානතිකමට වඩා ලොකුයි කියලලා හොන්දේ මෙන්න මෙහමකිව්වා මතකද. ඊළගේ එන ඕනි ආ්ඩුවක් පීට වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක්ය කෙනකමන් තමුන් නාාසට පතක් කරන්න. පොඩි කාලයකට අපිට මේක දෙන්න අවුදු හටහැත්තාව කතලයක් පනහක් තිහක් කතලයක් ආදී වශයෙන් කරලා අන්තීමටම ඉතුරුණේ ලෝකටම නයිරටක්. හරද උපන්බිම දාලා තූතිකුඩියට හරි යන්න හදන ච්චා ංගත්තයට පත් තරුණ පිරිසක්. එහෙව රටක් හදල ලැජ්ජනතුව තවටික්ක කාලයක් කල්ලන. තවටික කාලයක් නේද? ිලදන්න ඔය ඒ එක්කම ඒඒ ඇහුනා මේ අර අධ්‍යක්ෂ ජන්රාල්කම් ලැජ්ජා නැතිකමටත් වඩා ලොකුයි කියලා ඔප්පු කරන්නට තරම් හරි අපූරු කතාවක් නේද. කටේ දිවේ ගේවෙනි නැතුව ොරු කියන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනන්රාල් වෛ්‍ය අසේල ගුණවර්ධනගෙන්ටම එක හන්ට ලැබුණන. පේරාධනය චමෝදිගේ මරණය ගැන හොයන්ට ගිය. ඒ ගිහිල්ල ඒ තරුණයට ගහපු එන්නත ප්‍රශ්නයක් නෑ කියල උදේ කිව හරිද අපි ඒ භාවිතය නිවත් කළේ නෑ කියලත් කිව්වා ඒක උදේ කියල ඊට පස්සේ උදේ කියප කිසිසල්ල හන්ටකු ඒ එට දැනටත් ලංකාවපුරාම ඉතාමත්ම බහුලෝ පාවිච්චක නන්නතා ආසාන්තිකතාවයක් කාවට න්නද සම්පර්ණය එහමයින් කරන්න එන හැ ඉට පසු හවස කියවා නෑ තවත් රෝගීන්ට මේ අෞෂදය මේ අසාත්මික නැතන් ඇලජි වෙලාලු. එනිසා ඒ කාණ්ඩේ අපි අයිංකරනවලු හරිද තවත් ඒ අවෂදයම පවිච්චි කරන විට රෝගීන් දෙදනකුට අසත්්‍යකතාවයන් පැිණ තිේවා මහනුවර රෝහලේ ඇති වූ ඒ සිද්ධියත් සමගම ඒ අෞෂධ තෝගේය තාවකාලික භාවිතය අත්තීටුවීමට තීරණය කරා. දැන් මේ ගිය අය ඒක ඇන ඔේ පරක්ෂණය පවත්වන්ටගේ අය අවෂධබල ගුණ අගුණ ඇලජි.ඒව රසාහිනිකෝ පීක්ෂා කරන්න පුළුවන් කණ්ඩායමක්ද? ඒකට ඕන කරන පහසුකම් මේ ගොල්ල මේ මේ ජංගමෙන් අරංගියාද මේ අෞෂධ කාණ්ඩය පරිීක්ෂා කරන්න මොනවද මේ අය අතේ තියන මේ රසායනාගාර පහසුකම් ඇ තමල්ල ගව මොනෝද තියෙන්න්නේ කෙල රට කියන්ටකු එක්කම ක්‍රමයයි තියෙන්නේ ඔය ගිය කණ්ඩායමට ඇනගෙන බලන්ට තිබුණා හරිද අර නස්වම හොයාගෙන එයාට කියන්ට තිබුණා ඔයා ගාව දහේ සිරිංචර නෑන නේද. එනිසාත් පහේ දෙකින් අනේ අපිටත් ඔය ඇන්තිබයිටික් එක දෙටකු බලන්න මොකද වෙන්නේ කියලා බලන්න ි ික්වයිද අසාත්මක වෙයිද කියලා හොඳම ක්‍රමේ ඒක. අං ඒක කරන්නක් අපිට මේ උන්දලව පිළිගන්ට තිබුණ නේද. මේ අතරවාරය අපි දක්ක තවත් හදක්කේනවා ලෝක වෙනරටවලත් මෙහ මැරනල ජර්ම මැන්නු ප්‍රන්සේ බැනවල මරිකා මරනල නෙද අප මේගේ උොඳලට කියැන්නෙ පම්පෝරි නොමික්ස්ල අරර්ද පච්ච නොමික්ලලා ඒ මන්ගේ පක්ෂය වෙනුවෙන් පෙනී සිටන ෘතිය පොරවල් හරිද ඉතිං ඇයි අපේ. ඔය මේ ඇස් අන්දකරපු අර හත්තර දෙක් ගැස් සන්ද කරපු බිහත තියන්නේෙ ඉතින් ඒකෙන් ටිකක් එක හැකට දාගෙන බලන්ටකො තමන්ුවත් අර ලක්ෂයට දෙලක්ෂයට අයිති වෙනවාද කියලානේද. චමෝදිිට මරු කැඳවපපු ය ඇන්ටිබයිටික් එක. ටිකක් විදගන්ට කො බලන්නට හෙම විදගෙන බලන්න තමුලත් අර ලක්ෂකට දෙලක්ෂකට ඇලජික් වෙන සෙට්ටිකට අයිති වේවිද කියලනේද. ඔවු ැද ඔවු හෙම කරලා බලන්න. හෙම කියලා ටෙලිුවකි අවසන් කරන්නේ මේ වගේ උන්දලට අත්පුඩි තලන. හර්ද මේ වගේ උන්දලගේ කතා අහන්න යන රට වැසියන්ටත් අපිට කියන්න තියෙන්නේ තමුල්ලගේ දරුවන්ටත් විදපුදවසට දැනේ කියලා. හොඳේ ඔවු තමල්ලගේ දරුවන්ටත් විදපුදවස දැන හැබයි තවයිකක්ලියන්නම් මේ ප්‍රශ්නයට උත්තරහේ කවරු හහිතනවනම් කොට්ටමාර කිරීම කියලා. කෙහෙලිය වෙනට රාජිත ගෙන එක කියලා හරිද ඒක නම් විහිල්වාක්. කොඳේ මේ සමස්ත අෞෂධ ක්‍රියාවලියම වහාම විනිවිධ කරන්න. ඔය සෞඛ්‍ය අමාත්‍යංශයේ සේම අෞෂධ ඥයාමන අධිකාරියේ ලොක්කන්ගේ. සියලු වත්කම් දවසත් දෙකක් ඇතුළත හොයන් එතකොට අඖෂදවල ගේම හොයාගන්ට හරි පහසුේවි කෙලා ඕන් ටෙලිවැකිය අවසන් කලා.